රටේ හෝටල් කර්මාන්තය ආරම්භ කරනකොට අපිට උපදෙස් මාලාවක් කවුරුවක්වත්ම රජයේ පිළිගත් ආයතනයක්වත් මේ මිනිස්සුන්ට දෙන්නේ නැහැ. අපි මේ ඉදා ඉදලා කියන්නේ ඒක මේ යාන්ත්‍රණයක් හදන්න හෝටලයක් ආරම්භ කරනකොට මෙන්න මේ විදිහේ මුළුතැන් ගෙවල් තියෙන්න ඕන. එතන තියෙන බෑ මේ 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 එතන තියෙන්න බෑ ටොයිලට්. එතකොට මෙන්න මේ සේවක නිදා ගන්න. ඒ වගේ ගයිඩ්ලයින් එකක් තියුණා මේ හෝටල් වල මෙහෙම පැනලා මේ මාධ්‍යයෙන් මේ විදිහට දාලා මේ හෝටල් වල ආත්ම කවුරු නැති කරන අවස්ථාවක් නැහැ. එතකොට එක හෝටලයක වරදක් තියෙන ශීතකරණයේ ආහාර තිබුණා කියලා. එතකොට ලංකාවට ශීතකරණ ගෙන්නන්නේ එහෙනම් කුමකටද? එහෙමනම් ලංකාවේ ශීතකරණ තියෙන සියලුම ගෙවල් වල ගෘහණියන්ට අපේ අම්මලට ඒ නංගිලාට නැන්ද ඒගොල්ලන්ට දඩ ගහන්න ඕන. එයාලා gedara ඉතුරු වෙන පොල් සම්බල් ටික පරිප්පු ටික මාළු පිටි ටික මේ සියල්ල පොල් කිරි ටික පොල් ගාපු ටික සියල්ල තියෙන ෆ්‍රිජ් එකේ. ඉතින් ඒ තියෙන්නේත් ආහාර මේ තියෙන්නේත් උෂ්ණත්වයේ උයලා ඉතුරු වෙච්ච ආහාර. එතකොට මොකද්ද මේක වරදක් වෙන්නේ? ඉතින් ඒ නිසා මෙන්න මෙන්න බොරු දේවල් වලට මේ අහිංසක මිනිසුන් දඩ ගහලා මේ මහත්තුරු මේ වැඩේ කරන්නේ ජනාධිපතිවරයා ලව්වා හෝටල් වල කුස්සිවල අපිරිසිදුයි කියලා ප්‍රකාශයක් කරවලා ඒ ප්‍රකාශය මැත්තේ සම්පූර්ණ අපේ හෝටල් පද්ධතිය දඩ ගහලා අපේ සංගමය නිහඬ කරලා අද මාව අසරණ තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මන්ත්‍රීගාට ගිහිල්ලා මගේ සාධාරණ වැඩමට දේ කතා කරේ. හැබැයි එතනට ජනාධිපතිවරයා සහ අසේල සම්පත් අතර මේ සම්බන්ධතාවයට නැති කරන්න අතරමැද කොට්ටාසියක් ඉන්නෝ. ඒ කොට්ටාසි විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍යංශයේ ඉන්නෝ දෙන්නේ. මොකද ඔවුන් මට මේ ගමනෙන සෑහෙන උදව් කරාය. ඒගොල්ලෝ අතරමගදී එතනට ගියන් පස්සේ ඒගොල්ලෝ වෙනස් වුණා සිතුවිලි. ඒක සම්පූර්ණ වැරදි. මම අද මෙතන ඉන්නේදී මට ඒගොල්ලෝ උදව් කරලා දිනනවා. හැබැයි කාගියෝ කීම් මහලා මෙතන මේ අසේල සම්පත් මේ රටේ වෙනින් කරපු කාර්යභාරය අඩු ලූඩු කරලා ඒක අවතක්සේරු කරනවා නම් ඒක සහ මුලින්ම සහගානෝ උඩ ඉන්න දෙවියෝ කවදාද බලා ගන්නවා. ඒක වැරදි. රටේ දෙයක් කළා දැන් ජනාධිපතිතුමාගේ පාසල් මත්ද්‍රව්‍ය කතාවේ ජනාධිපතිතුමාගේ ගෙදර තියන දරුවෝ හදන් ගන්නේ පාසල් මත්ද්‍රව්‍ය. ඒතොර දෙමව්පියෝ නිදාගෙන ඉඳලා තියෙන්නේ. ගෙදර ඉඳන් මත්ද්‍රව්‍ය මෙහෙම කරන්නේ. ඒ බොරුනේ. ඉතින් ඒ නිසා පිළිගන්න මේ දේ. එතකොට මම එදා ඒ වාඩි වුණා. ඒ වාඩි වෙලා ඉන්නකොට මට ඇවිල්ලා කොළඹ දිසාව බාර පොලිස් අධිකාරී රොෂාන් ඩෑෂ් මහත්මයා සහ කුරුඳුවත්ත පොලිසිය ඔවයිසි මහත්තයා මේ දෙන්න ඇවිල්ලා මට තාමත්ම මම රටේ මේ මංකොල්ලකාරයෙක් ස්ත්‍රී දෝෂකයෙක් වගේ තත්ත්වයක තමයි මට ආමන්ත්‍රණය කරේ. මම හිතපු කාරණේ මං කෝයි උතුමාට මම ඉන්නේ මෙන්න මේ අසාධාරණ උතුමාට වක්කමැත්ත ජයමත්තුමාට කියන මට අසාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. එහෙම ඒ නිසා මට ഇതുමන්ලා විසින් ඇවිල්ලා මට තාමත්ම තරජනාත්මකව සහ යම්කිසි රහසක් සම්බන්ධව ඉංගියක් දීලා තිබෙනවා. ඉතින් මට මේක රටේ හෙලිකරන්න මොකද මේක තියෙනවා අන්තර්ජාලයේ මේක තියෙනවා මගේ දාලා මේ වීඩියෝ එක සම්පූර්ණ බලන්න. මේකේ මේ රොෂාන් ඩෑස් මහත්තයා දෙපාරක් කියනමට අසේල මාව දන්නෝනේ. අසේල මාව දන්නෝනේ. එතකොට එවැනි ප්‍රකාශයක් එතුමා කරන්න මොන යම් මොහොතයක් එතුමා හා මා අතර තිබෙනවා. මම මේ නාමල් කුමාර 2 නෙමෙයි. මම නාමල් කුමාර 2 නෙමෙයි. මෙතන යම් රහසක් තියෙනවා. මේකේ ඇත්ත කතාව තමයි මම අද මේ කියන්න හදන්නේ. මට වෙච්ච අසාධාරණ මගේ ජීවිතයේ තිබෙන්නේ ඉතාමත්ම අවිනිශ්චිතත්වයක මේ මොහොතේ. මේ ප්‍රකාශය කරලා ගියා. ඊට පස්සේ දවුදේ කුරුඳුවත්ත පොලිසියේ 20 විතර කණ්ඩායමක් ඇවිල්ලා මාව ජනාධිපතිතුමාගේ නිවස ගාවෙන් උස්සගෙන ගියා. ගිහිල්ලා කුරුඳුවත්ත පොලිසියේ මාව පැය දෙකක් කිසිදු මගේ ඥාතියෙකුට මගේ නීතිඥයෙකුට කිසිදු දිනු කතා කරන්න දුන්නේ නැහැ. මගේ සියලුම දේවල් ප්‍රොඩියුස් කරලා මගේ ඇඟිලි සලකුව අරගෙන මම අපරාධකාරකද ලංකාවේ සියලු පොලිස් ස්ථාවරවල දැනුම් දෙන මේ නියෝග ඒ සියලු දේවල් ගත්තා. එහෙම කළා. හවස 3:00 මාර්ට අධිකරණයේ වාහන පැය භාගයක් තිබ්බ මා අධිකරණ ඉදිරිපත් කරා. අධිකරණ ඉදිරිපත් කරා. ඉදිරිපත් කරේ මාව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට. ඒක තමයි මේ රොෂාන් මහත්තයා මට මේ කියලා ගියේ. අධ්‍යාපනය මම දන්නව කරන්න වැඩි අසේල මාව දන්නු නේද කියලා. ඊට කලින් මම රොෂාන් මහත්තයා දන්නේ මීට කලින් අවුරුද්දේ 2016
මම ඒත් මට ද්‍රවිඩක්ෂත් විමුක්ති පෙරමුණින් මම කොළඹ දිස්ත්‍රික්කයේ චන්දිල්ලුවේ සුසිල් කෙදෙල්පිටිය මහත්මයත් ආනන්ද සංගරි මහත්මයත් එක්ක. එහෙම ඉල්ලුවේ ඇයි? එහෙම ඉල්ලුවේ ඇයි? ඒකට මම උත්තරේ මන් දෙන්න. එතකොට මෙහෙම ඉල්ලලා මම ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඉන්නකොට මට හේදි ප්‍රහාරයක් එල්ල කරා. මේ අජිත මුට්ටෝ සමාගම්කාරියෝ සල්ලි දෙන මොකද මේ පැත්තේ කඩවල මා තනිකර පාසල් දවල් වලින් ලොලිපොප් පණම් බණන් ඒවා අහිමි කරා. ඒකත් එක්ක මේ කැරළුවත් එක්ක මට පහර දුන්නා. මම ඒ ළමයිත් අරගෙන මම මෙහි ආවිල් විහාර මාදීපාක්කේ මම දින ගාණක් මම හිටියා. මට වෙච්ච අසාධාරණේ සම්බන්ධව කියන්න කිසි කෙනෙක් ඇහක් කරලා බැලුවේ නැහැ. ඊට පස්සේ මම ගියා ජනාධිපති නිරලිවස ගාවට. ඒ ගියන් පස්සේ දරුවොත් එක්ක මාව ගෑල්ලා කුරුවත්ත පොලිසියේ ඒ වගේම ඇරස් කරලා උසාවි නොදා මාව එළියට දැම්මා. ඒ දාලේ වුණ නැපදම පොලිස් කොමිසමට ගියා. මේ තියෙන සියලු කරුණු කාරණා පොලිස් කොමිසමට ගිහිල්ලා ඒ සියලු දේවල් කරන පොලිස් කොමිසමේ මට එනවා. පොලිස් කොමිසම ගියා. ඊට පස්සේ ජනාධිපතිට කියන්න එකට මම කිව්වා 19:19ට. එතනින් මට එනවා ගිහිල්ලා හම්බෙන්න කියලා මේ රොෂාන් ඩෑෂ් මහත්තයා හම්බෙලකෝ මට මේ පැමිණිල්ල අයින් කරගන්න මේක අවාසිය අපිට මේක මෙහෙමයි කියලා මට බලපෑම් කරා මේ පැමිණිල්ල අයින් කරගන්න. මම මේ වෙලාවේ ඒ බලපෑම් කරත් එක්ක මගේ කනට එතුමා ඒ මගේ දරුව හතර දෙනාටත් තවත් මට ජීවත් වීමේ ආසාවක් ඇති නිසා මම මේ දේවල් හෙලි කරන්නේ නැහැ. ඒ නිසා මම පැමිණිල්ල අස්කර ගන්න ගියෙත් නැහැ. මම නියඳ හිටියා. ඊට පස්සේ පොලිස් කොමිසමේ මට එනවා ඔබේ පැමිණිල්ල අසත්‍යයක් ඒක සම්බන්ධව පරීක්ෂණ කෙරෙන්නේ නැහැ. දරුව හතර දෙනා අතරණු ගන්නකොට ගෑනු දරු දෙන්නෙක් පොලිස් කාන්තාව ළඟ ඉන්න ඕන. ඒගොල්ලෝ හිටියේ නැහැ. මම ඒ සම්බන්ධ විකීතව දාලා තියෙන්නේ. ඉතින් ඒ දේවලු අහිමි කළා මට එනවා මේ වගේ එකක්. මම නිහඬව හිටියා. මොකද මට රොෂාන් මහත්තයා කියපු දේ හින්දා. ඒ කියපු දේ තමයි හදවතේ මොයි උඩ ඉන්න කට්ටිය එදා මේ ටීවී මේකෙන් පැන්නේ. අසේල මාව දන්නෝ නේද? අසේල මාව දන්නෝ නේද කියලා. ඇයි දන්නේ? එදා මට එයා මේ කනට යම්කිසි දෙයක් කියපු නිසා. මගේ දරුවන්ගේ ආත්ම ආරක්ෂාව නිසා තමයි මම ඒ හෙලි කරන්නේ නැත්තේ. හැබැයි දැන් අද මට ලොකු අසනතාවක් තියෙනවා. ජීවිතය සහ මාව මත්ද්‍රවජාර මා තියාගත්ත එක හිටියට තමයි අධිකරණ දාදී. මේ රටේ පාසල් දරුවන්ගේ මත්පෙටි කතා මේ වීඩියෝ සාකච්ඡා කරන කොච්චරක් පෙන්නලද්ද. ඉතින් එදා මාව අල්ලපු නිති මාව එදා මේක දැම්මා. එතකොට මේගොල්ලෝ මහත්වරු මට අධිකරණය ගන්නකොට අත්තරණු ගත්ත ලේඛනේ මට තියෙන්නේ මහාමාර්ගය අවහිර කිරීම හා පුරුෂ නිලධාරියා රාජකාරී වෙනීම. එතකොට මට එකක් දීලා එකක් දෙනවා අධිකරණයට. ඒ සම්බන්ධ උත්තරීතර අධිකරණයේ හදවතක් තියලා මම එළියට දැම්මා. 25 වෙනිදා මාර්තු 25 වෙනිදා බලා ගන්න පුළුවන් ওই මහත්තුරුන්ට සහ ඔය චෝදනා ගුණ කරන්න මාව අත්තරවරන් ගිහින් මේව දාන්න කිව්ව මහත්තුරුන්ට සියලු දෙනාට හොඳ තීන්දුවක් බලා ගන්න පුළුවන් මේ අධිකරණයේදී. ඊට කලින් මම මේ කරන්නේ මගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ප්‍රශාන් ඩයස් මහත්මයාගේ කර ප්‍රකාශය ඒක ඉදාම ඊට පස්සේ නම මද්දවජාවල් ගොරවල්පත් කරා. ඉන්න අනතුරුව මේගොල්ලෝ දැන් ඒ නඩුවට සුවිශාල සාක්ෂි තියෙන මාසතුව මොකද පැමිණිල් මේ පැමිණිල්ලයි ඔප්පු කරන්නේ පැමිණිල්ල මේ වාගා තමයි සියලු දේවල් තියෙන්නේ. ඒ නිසා මගේ ජීවිත පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. දරුවෝ හතරක් කියන මා දෙවන්ත කාර්යයක් කළා ඔබ මාධ්‍ය අතර සියලු දේවල් තියෙනවා. මොනෑම දෙයක් සිදු වුණොත් මෙන්න මේ වීඩියෝ එක අංක එකටම හේතු සාධක වෙන බව මේ අවස්ථාව වක්කීමෙන් කියනවා. එතකොට මම ද්‍රවිඩ සන්දාණෙන් චන්දිල්ලුව කෙනෙක්. අද මේ අරුණ්ලා බරුණ්ලා කියලා මේ වට පඩයි ගෙනල්ලා මේ රටේ මේ මාධ්‍ය කාලය සම්පූර්ණ විනාශ කරනවා. අසේල සම්පත්ල ඇයි මේ ද්‍රවිඩක්ෂත් විමුක්ති පෙරමුණ චන්දිල්ලන් ගියේ? මේ රටේ අපේ කර්මාන්තේ හෝටල් කර්මාන්තේ 160ක් ඉන්නේ දමිළ ජනතාව. 160ක් වැඩ කරන්නේ දමිළ සේවකයෝ. මේ දමිළ ජනතාවට රෑට ජිප් වලින් ඇවිල්ලා පොලිස්කාරයෝ රෑට පොලිසියෙන් ගැලපේ හෝටල් වලින් කනවා. කන්නේ නැහැ කියන්න පුළුවන් නා මාධ්‍ය ප්‍රකාශක. මම මේවා මෙතෙක්කල් කිව්වේ නැහැ මම. එක දවසක් මම කිව්වා මම CCTV කැමරා පෙන්වනවා කියලා. සංහිඳියා ප්‍රධානෝනේ දෙමළ මිනිසුන් කඩේ පොලිසියට නිකන් කන කවුද පොලිස්පත්තම අවතර දීලා දිනවද? ඈ එතකොට අපේ සිංහල හෝටල් මුදලාලිලා දෙමළ සේවකයන්ට ගහලා පන්නනවා. මෙන්න මේක මම දැක්කා. එතකොට මේ ආහාර පාන කර්මාන්තයේ දෙවන්ත කාර්යයක් කරන්න පුළුවන් පුරුදු පුහුණු කළ ගන්න පුළුවන් පිරිස තමයි දබිල සේවකයෝ. ඒ නිසා ඒ වෙනුවෙන් යාන්ත්‍රණයක් සහ ඒ වෙනුවෙන් කතා කරන තමයි අසීල සම්පත්තිය දා කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙමළ සන්දාන චන්දිල්ලුවේ. අපි අහන මේ හරුණුල්ල ගාන මේ වටපඩයි මොනවද මේ රටේ දෙමළ මිනිසුන් කරේ කියන එක. අපිට ලැජ්ජයි මම මෙයාට මේ පෙන්වන්නේ. මොකද මම මේ දාසියට මේ ඇවිල්ලා මේ හොඳ ගමනක් ඇවිල්ලා මට මේ දැන් වෙච්ච අසාධාරණිත මම මේ පෙන්නුවේ. අපි මෙන්න මේවා කැපකිරීම කරලා තියෙන මේ සංහිඳියාවේදී අපිට පුළුවන් මේව මාකට් කරලා මේ කරන්න. අපි එහෙම කරන්නේ අපි සත්භාවයෙන් ගිහිල්ලා කවදාද දවසකයි මේ දේ මෙහෙම හරි කියන්න අවස්ථාවක් උනේ දා මේ දේ අපි කරපු හින්දා ගිහිල්ලා. ඒ නිසා ඉල්ලා සිටින ගෞරවනීය මාධ්‍යෙන් මගේ ජීවිතය ඉතාමත් මේක අත්‍යවශ්‍ය තිබෙන්නේ. ඒ නිසා මේ සම්පූර්ණ පොලිසිය අසත් චෝදනා කරලා දැන් ඉවරයි. මන්න අධිකරණේ නඩු වාර්තා කරගෙන එවන්නම්. ඒතොර බලන්න පුළුවන්.